දපුතේ මේ වීඩිය එක හරහා මම තරග චලිතය සහ ගුණ කිය කොටසරා අදාල පස්සුග විභාග බහුවරණ අතරින් සමනය හොඳ දෙයක් ගණ්ඩ දෙයක් තියෙන බහුවරණ කීපයක් සාකච්ඡා කරලා දෙනවා. රි පුතේ දැන් අපේ දරුවගාව නං ටිවුට්ට එක තියෙනවා වෙඩ ඕනෙනෙ හරි පුේ මම දැන් අරඇවිලද අරුදුුවනු පිවල්ට වගේ හොඳේ වැඩියක් බලබලසාකච්චා කරන්න. ොලිම තොරගන්නවා බපුතයේ එදස් නමස අසූ හත්තේ ඒ දස සස හත්තේ ඇවිල්ල තියෙන බහුවවරණයක් පුතේ ඉඩ අද රූප සරහන්තා මීතියෙන්නේ මේකන ඊතලයේ දිශා ගමන් කරනු තීරයක් ප්‍රගමන තරන්ගයක් ඊතලයේ දිශාවර කැ දකුණ දිශාවට තීරයක් ප්‍රගම තරංගයක් යනවලු. ඒ එක්තර ොහොතකක්ෂණික පිහිටීම තව අපට මේ ඇද්‍ර දීල තියෙනෙ එක්තරම් ොතක තරංගා කෘතිය හැඩයා ඇදර දීල තියෙන හරි ඉරස්හනවා මේක දැන් මේ ABC අශුතුන වානදති ABC අංශුත්තුනේ චලිත දිශා පිළිබඳව තමයි විමසලා දීන. ABC අංශුතුනේ චල්ත දිශා පිළිබඳයි විමසන්නේ. උත්ත්‍රර දිහ ැල මේ හොරම තේරවා. හ පලේරය තේරිය තමයි මේක තීරයක් තරංගයක්. තරන්ගේ ගමන් කරන්නේ දකුණු දිශාවට වුණාට අංශු ගමන් කරන්නේ දකුණු දිශාවට නෙවෙයි තරන්ගේ ගමන් කර දිශාවට ලම්බ එන මේ අංශුපුතේ ඉහල පහල යන අශු සෙට්ට එකක් හරිද ඉහල පහල යන අශ්ු සෙට්ට එක. මම දේරුලතෙකු ගන්නනවපුතේ දැ කියන මොහොතේ ABC.ල ප්‍රවේගයන් පවතින්නේ කොයිදිශාවටද. ඒයාගේ චල්තය පතින කොයි දිශාාවටතු අඳරගන්න ටෙක්නිික් එක මොකක්ද ලේශම ක්‍රමය තමයි මේ අන්ර තින මේ මොහොතේ තරංගා කෘතිය පි හිරීමේ මේ මොහොතේ රංගාකෘතිය පිහිටීමනි අපි දැන්න දෙනවා තව සුළු මොතකර පසු තව සුළු මොහොතට පසු තරගාකෘතිය පිහිටීම අපි දනන පුතේ මේ තරංගය මේ දිශාර යනවානන් ඒ ත සුළු මොතකට පස්සේ පුුතේ මෙන මෙිහිම යෝක චුට්ටක් දකුණට ශිප් දක්කුලට මේ කොඩ්ඩක් ශි් ව තේරවාද මේ මුලින් ඇන්ද මේ මොහොතේ හරන්ගේ ආකෘතිය පිහිටීම කඩේරෙන් ඇ තව සුලු මොතකට පසු පිහිටීම දැගතකොට දැන්ඉන්නේ මෙතන නම් තව සුලු මහතක පස්ස ඉන්ඩ යන්නේ මෙතන නම් හ ඒක තේරුම්තේ ඒ කනෙක් කෙනගේ චල්තිදිශ මේ මොහොතේ පහලට තියෙන් ලොට නේද. ඇද නෙ දැන් ඉන්න මෙතනම් ත සුළු මොතට පස්සෙයයි ඉන්න මෙතන නම් එක මොහොතේක චදතිදිශාතය පහට. බියාශුව මේ මොහොතිඉන්නේ මෙතන රි තාසුරු මොතකින් ඉන්ඩ යන්න මෙන්න මෙතන මොක අශුී හෙල පහළිතර යන්නේ සටපසර යන්න. එකන මේ මොහොතේ ගේ චදදිශාවතියනෙ ඉහළට විය යුතුයි. මේ මොහොතේ චද දිශාාවතියන ඉහළට විය යුත්තුයි තෙවරු. එරස්සේ මෙතනනාශුව ගත්තොත් පුතේ. මේ මොහොත ආංශුව මෙතර නං ඉන්න පුතේ. හරි තවසුරු මොහොතකට පස් ඉන්ඩ යන්නේ මෙන්න මෙතරන නාංුව. ු ද ව න්ද යන්න මනමිතරනම් පුතේ එක තේරුම් මේ කියන මුොහොතේයාගේ චාති දිශාවතියන්නේ පහලට තේරණ මේ කියන මුොහොතේ යාගේ චර්ති දිශාවතියන පුතේ පහලට එහෙනම් ඒ අංශු දෙක්ක පහලට ගමන් කරන්න තර බීඉහලට ගමන් කරවල. රයි් උත්තරේ වෙන්නේ තුන්ෙන උත්තරේ හරි ආසික තුළ ඩපේදරු මේ අිතම ලියාගන්නවා කියලා හරි? ගන්න න නම්පුතේවල් හොමදේ වීඩියෝග නවත්තලා මේ ඇඳලා කඩිරෙන් ආදිිනවපුතේ ඇඳල මේක නම් කරනවා මේ මොහොතේ පිහිටීම කියල. මේ මොහොතඒ පිහි මේක නම් කරනවා සුළු මොහොතකට පසු පිහිටීම. සුළු මොහොතකට පසු පිහිරීමක නම් කරනවා. තෙරු ඊරස ABC.. සිතුන්දරනාගේ චර්ත දශාවල් පෙන්ුවවානම් හරි. තේරු නර විඩගන අතල ඉදර කරගන්න පුලුවනිේ. හරිරේ. ංග මන් ර ගත්ත පුතයේ දශන සසු අටේ ආපයම් සීකික් දෙක් හරි. ඇත්තරම දැංකාලේනිකන් එකම එකදාලාල ප්‍රශ් දෙකක් එමසික දෙක් එහෙන්නේන. මේ අවුද්දේ පිටි පිටාපම සික් දෙකක් එකම ප්‍රස්ථාර දාාව හතියෙන්නේ. මෙනි මේ කියනවා පතේ තීරා තරංගයක් පතේ අංුවක ස්ාාවනල ප්‍රස්ථාද ලති නල ඕන. රගේ අශු දකරන සරනුවර්ත චාතය ොරයාගේ විස්ථාාවන කල ප්‍රස්ථාරය සරනුවර්ති චල්ත ද අංශ්ුවක ස්ථාාවන කල ප්‍රස්ථාර්මත. තරන්ගේ වේක දීල තිනපුතේ පන්දාහයි පහහිද හැතුනයිමශරණයක කියල් හරි. පලනහන ආංශුවයේ දොලන සංක්‍යතය කීද කියෙන සංකයාත කීදගෙල් හන. අපේ පුතේ මේ ප්‍රස්්ාර්තිහ ැලුවමන්න මෙතන විස්්සයි කල තියන ොකද මේ විස්සති විශේෂක්තය ඒය කෙන විස්සතමයිපුතේමයාගේ මොකක්ද ආවර්ථ කාලය හරි. අවර්ථ කල විස්සයි මොනවයන්ද මයිකරෘ තප්පරවලි. එහෙනම් සංකය අත හොයමු සංකේත හොයවා එක අයට අර්ථකාලේ දාළ. ඒගෙන එක අට විස්ස ගුණකිරීම දහරරන හයි. විසගන දැහරහ ෙකු රුට ඇද දහයි දනහය වෙනවා නේද. ඒගරනවා සියය ගුණකිරීම දහයි හතරක් කියලා බෙද දෙෙන කාගෙන්ද විස්සේ.රි මේ ගුට්ටගිය දහැ දනහය වුණ සීවර දහය හතර කෙල්ලිවා බෙදන් දෙෙන විස්සයෙන් මෙතර සුරු කරදපුුතේ පහයි දහය හතරක්කෙන. සංකයාාතය පහයිදායයා තරයි හර්ටස්කි හරි යස්සන කැඩිටී දාල එතන සංක්‍යාත හොයා ගත්ත. එකක උත්තරේ වන්න දෙන උත්තරේ ආන්සික දෙවන උත්තරේ ඉරස ඒක මීලං බහවරන හනපුදේ තරංගායාමි කියීල ඉතින්ං කොල්ලනේ තරංගා යාමයයක් පගේක් ප්‍රශ්නයක් අහනකොට අඩ සහමන් සිහිවෙන්නේ වී සමනය ෆ්ලම්්ඩ කියන. වී පහිදාහය තුුණ කෙලා දී තිබුණ බුතේ සංක්‍යාතය අපි මේ දැන් හොයා ගත්ත පහහිදාය හතර කියලා හරි ලැම්ඩ හොයන්න ද. සුකරගාදි ලැම්ඩට එන උත්තරේ දශම එකක්. මේක බෙදල ගත්තා දශමයක් මීට රොලි බලව හෙමුත්තර තියෙන ොද කිය. දශමය එකයි මීටර් කෙල උත්තරය නැ ඒ වෙනුර යන පුතේ මිලිමිටර් සය කෙන උත්තර. මිලි සකන තරගන්වෙන පස්සෙන උත්තරේ. හරන. කොල්ලනේ හරි දේසික පුතා කෙලම් ප්‍රස්ථර අපිරි පත් කර ගන්නව වශන හැමතේ දැන් ඒක තියෙන වගේ උට්ට එකෙන දම් ප්‍රශ්නාංක හතසා අටෝේ තියෙන් හතසා අට. සමන ැට දාල තරගේ ොයාගත් විස්සන ලෑම්්ඩ දාලා ැම්ඩ හොයගත් ර පුදේ මං වෙන ශේෂෙන් ලාවකිිතුර කරන්න පුද හොඳ ඊලන මන්තෝරගන්නවා බපුදේ එද්දනොස අනු දෙක මෙන මේ ලමයිනේ? න්තු දෙයක් ගැන කියවනවා පපුතේ ඒකරිකස් කන්ද ි ඒකදිිකස් කඳව අඩුිය මේක ඒ දිකස් කන්දය අඩු රු මෙ අට වනා ඇදල ීනෙත්ති හෙම හැඟි මක්ක්ඩ වගේ නේ දපුතා පස හනවාපුතේ මේදරස් පන්ධයක් ඇැවෝතAB දිගේ හරි එති පස්සේක හැසුරීම එක දමන විද මොවා වගේ චිත්‍රයගද හරින පිෙන්නු කරන්නග ලාලනු හ කොල්ල මුලීම වාට අහුන පොයින්ට එක මෙන මෙතන සන්දධ අපි ගනගඩුවේ දුර සන්ධයයක්ක ව. ඩ සඳයක්ෝ මේ අඩට මේයගේඒක් දිකස්කන්ද වැිහින්දහම් පුතේ හරි ඇත තරඟගල වේග මට අඩු තර මේ කෙදී මෙන මේ සන්දිය ගර ගන්නනේ දෘඩ සන්දියක් විදිහයට දෘඩ සන්ධියකදී පුතේ දවතනනිවාරය යම් කිසි කොටසක් පරාවර්තනය වෙනවා කොටසක් මේක දග ස් සර හටයනවා ඇතරේ පරාවර්තනය කොටස රැිට කියන පුළ ංශි පරාර්තනය කියට මොකෝ කියන්නේ දෘඩ පරාවර්තනයක මුකද වෙන්න පුතේ පරාවර්තයන කොටස අපවර්තනය වෙන පරර්තනකොට සපවර්තෙන ඒක උඩට මාරු වෙනවා හරි එතකොට මේ දැන අප එනකොට අලිපතේ හරි මේ ගිල වැදිල එන්න උඩේ අඩ මාරු වෙලා හරි උඩ අයටට මාරු වෙලා හැබැයි මුලින්ගිල වදින්න මේ පැත්තන මුලිින්ගිල වදිින ඔය පැත්තරම් අය එනකොටත් හරි ඉස්සරහැන්ෙන්න්නොනඒ පැත්ත. හරි මේ මේගේ පත් ඉස්්‍රරහැන්ෙන්න්නන දිගට පැත්ත ටිබස්සෙන්න්න තෙරු මුලිින්ගිල වදින්න ඔය පැත්තන අඒනකොටත් ඒ පැත් ස්සරහැඟෙන්න්න තෙරවාද මේ ආශික පරවත්තරෙන කොටස ඒ හර තවකට සක්ම මේක දදිගේ ඉස්ර හටත් ය නපුතේ ඕක දිගේ ඉස්ර හට අදි කොහොමත් කිසි වෙනසක් වෙන්නේ නෑ ඔය න එක හැඩෙරුවම ඉස්ර හටය හරි මේකින් මේක මවරුුණා කෙල ඩෑර් මාවරන සින්වෙන්නේ නෑ තේරුනාද ඒනම් මේර ගණකන්තන්තු හොඳේ රි එහනම් කොල්ලනේ උත්තරය වෙන්නේ අපිට දෙවනි උත්තරය උත්තරය දෙක හරි. ආශ්වාක්‍යයක් ඕන ලාගන්න පුතේ හරි? මෙහිබී සන්ද දෘඩ සන්ධයක් සේහැසිරී. දුෘඩ මායිමක් ලෙස හැසිුරේ දුෘඩමායමක් ලෙස හැසිරේ. එම නිසා අංශික පරාවර්තනය වන කොටස අපවර්තනයවි. එම නිසා අංශික පරාවර්තනය වන කොටස අපවර්තනයවි. ආංශික පරාවර්තනය වන කොටස්ස අපවර්තනය වයි. . එහෙම කියලා පුතේ තේරුම් ගන්න ගහිලා වදින කොට අය එනකොට හරි උඩ අඩ මාරුවනවා හැබැ මුලින් වදින පැත්ත මුලින් එනවා. තෙරන් මේක දිගේ යනකොට කිසි ප්‍රශ්නයක් නැහැ හරි. එක නාන්සික දෙක. කොල්ලනෑ ඉරවස්සේ තෝර ගන්නවා පුතේ එදාසස අනුත්තුනේමසී කිව එක. ඒ රු සහණන්න බතේ දසන සනුත්තුුණ රි කොල්ලනේ දැටි උටේ හැරරිත් නම් ඒ පුතේ දහටවෙනි එක මාධයක ඇති ස්ථාවර රග පිබඳ කෙර පහතරග සලක බලන ස්ථාවරු තරංග මතක් එන්න ඕේ නිෂ්පන්ධ ප්‍රශ්පන්ධනේ පුඩුවක් ඔයිටික මදක් එෙන්නන්. හරි මුලේම කියෙනව අනෙබුතේ ඒවා කිය කියෙන ප්‍රශ්පන්ධය එකදී අංශල ස්ථාපනයේ අනෙක් අංශු ස්ථාපනයට වැඩී. ශ් පන්දයකද අංශුල ස්ථාපනය අනක්ංශුල ස්ථාාවනට වැඩි පට්ට හරිෙන හර විස්ායඇතින් වැඩි කෙනට නේද බපුතේ ප්‍රශ්පන්දයක් කියල කියන්න ඒවාගේ හරි එතකොට හරි දහට හරි එෙනම හරි එක වර රැක්ලන දෙකුත් නැහැ. ඉරසෙන ප්‍රශ්පන්දේද අශුවල ප්‍රේගය අනේකංශ ප්‍රවේගකට වැඩිය හරි පුතෝක බොහොම පහසුවෙන් ළමෙක් තෝරණනි ඉඩතියෙනවා වැරදිී කියලා ස්්න්දයකද අන්සුල ප්‍රයේග නනි ංශල ප්‍රයවගඩ ඩී කියන එක ඇදන්න වාද ළමය කල්පනා කරන ඉතින්සර මේ තියනය එකේ මේගොල්ලොන නි්පන්ද කියන්නේ මෙයාන ප්‍රශ්පන්ධ කියන්නේ හරි එක ප්‍රශ්පන්ද කියන ළමය හිතව මෙ මේ පිහිටුම කියලා මේ පිහිටුම නිසාපුතේ ඒක දේශන ිශ ල ප්‍රයග බින්දුවඇ කියලා හිත ඉරති එනැබ වරදික හිතාාව. කොල්ලො ප්‍රශ්පන්ධය කියන්නේ මේ අංශුව කුමන පිහිටි මේක තිබුණත් මේ අශු කුමන පිහිටික තිබුණත් හරි එයා ප්‍රශ්පන්ධය තමයි මේ අංශුව අම්මිතකොහොඳ මෙතන තියනවා යම් කිසිමතක මෙතන යම් කිසි හොද මැන ීනවා. එක්කොයි ස්ථානයා තිබුණත් එතකොට යක ප්‍රශ්පන්ධය. එයා මෙතන මින්න්න ඕන නැහැ යාගේ නමට පශ්පන්දගෙන කියා. තෙරුුණාද මෙගොල මේක අදහස් කර මනිමිහි දෙයා. දැ මේක තින හැමංශුවක්ම සරලනුවර්තී ලෙසන ගම්පනය වෙන්නේ හැමංශුවක් සල අනවර්තීරස්ථව කම්පනයවෙන්න. එතකොට ඒ හැමංශුවකටම පුතේ තම තමාගේ උපරිම ප්‍රවේගවාතියන කේන්ද්‍රෙදි තම තමාට උපරිින් ප්‍රවේගවාතින කේන්ද්‍රෙදි රේගලියන ව මැක් සමානයි ඔමේග ඒ කියලා. ද නි්පන්දු කියන නක්ොහඳද වේගයක් ඇත්තම නෑනෙ දැ අනිත් හැමංුවක්ම ගත් තම ඒ හැමංශුවක්ම කම්පනය වෙන්නේ එකම සංක්‍යාතිය එනිසයි හැමෝගෙම ඔමේගලා සමානයි. ඒ වනාට අනිත් හැමෝට වඩා ප්‍රශ්පන්ධයක නාංශවය විස්ථාරය වැඩිය. ්න්දක නංශි විස්ථාරය වැඩි. ඒ ලෙසාපුතේ එයාගේ ප්‍රවේග අනිත් අයට වඩා වැඩි. ඇත්තරම කම පොෂ්ෂණකය න අපිතුම කේන්ද්‍රෙදි කියලා අනිත් හැමෝටම වඩා පුතේ ප්‍රශ්පන්දංශුවක විස්ථාරය වැඩි නිසා එයාගේ ප්‍රවේගේ වැඩි එනිසාකට තෝරගත යුත්තේ හරිවාකයක් විදිට හරි. ඒකන වරණයක් අශන ලයාගර කමකු නෑ මේනේ දස අන උත්තු නේහිමසේකිව වගේ. විවරයක් ඕනෑ කිවන හ අදදාගන්න කිවනේ බීට හරි අ දල විවර්ණ ලයා ගන පුතේ හරි අදදාල විරණලයායන පුතේ වී මැක්ෂ නොමේක ඒ කෙරලියලා වීමැක්ෂ නොමේක ඒ කෙර ලියලා ප්‍රශ්පන්දයක කැපිටල්ලේ උපරිම නිසා වීමැක්ස් වැඩි ප්‍රශ්පන්දය කැපිටල් ඒ උපරිම නිසා වමැක් වැඩි. ලමයිබි හරි. ඕයෑ ොද අනුවාත් නිෂ්පන්ධ දෙක් අතරාශු එකම දිශා ගමන් කරයි. එක තියරේ වෙලත් කිය නවුදේ. මෙන නිෂ්පන්ධ දෙකක් ගත්තොත් එහෙම ඕනෑ නි්පන්ධක් අතරාශු ගමන් කර එක දි ශාටල ඔබුතේ යාසු සෙට් එකම එකර පල්ලෙ හ දි සාටයන්නේ. අයුට එනකොටක් රු හටය අයිල් හට දෙක්වර පල්ෙ හටයන් ඒකරුඩ හටයන්නේ හරි මගේ නෝටල කියලා තියෙනවා. එක පුඩුව තිෙන අංසුල කලාවල් සමානහල කතවකුත් කියල තිරු. හරි මේගොල සෙට් එකක හොම එක්ව පල් හට යනඒ වගේ එක්වරහමුටයන හම වයක්නක අතර යමතක් කරන්නේ මේ පුඩුවට යාබද පුඩුව ගත්ත කියන්නකු මේ පුඩුවට යාබද පුඩුව ගත්තොත් මේ පුඩුව අන්සු සෙට්ක පල්ල හටයනකට මේ සෙට් කුඩ හටයන්නේ මේ සෙට කුඩ හට යනකට මේ සට්ක පල් හටයන්නේ ද ගොල්ගේ චාති දශා විරුත්ධයි. ඒ අතරේකෝ කියලා තියෙනවා යාබදු පුඩු දෙක්කංශල කලාවල් පයිරේඩියෙන් නොලි වෙනස් කිය පයිරේඩිය නඩි වෙනස් කියර. එර මේක හරි පුතා සිවවාක්්‍ය හරි ඒ. සිතුර මහරි පිළිතුර වියවුත්තේ පස්සෙන පිත්තුර. ඒ සිත්තුර හරි පිළිතුර පහ ඕකේ අන්දෝන ඇතුර නා තනෙ බිවාක්ක සම්බන්ධික් විතරයි. හරි එතොර අප එතනදී තේරුම් ගන්නන ප්‍රශ්පන්ධයක් කියලා කියන්නේ මේ පිහිටුම නෙවී. මේ අංශුවය කුමුණනොහෝ පිහිරිිමෙ ඉන්න කොට කුමනොහෝ පිහිරිමිකි ඉන්න කොට හරි ඒගෙරව ර්බන්ධ තම. ො අනිතක් බද විස්ාර වැඩිහිද හැමතිස්සේ අනිතතායිතක සදරාත්ම ිියුත් ඒගේ ප්‍රේග හැමදිත නින්තයි වඩ ඩිය ති ඊලානපුතේ අනුනමේ ඒදන සනු න අපපේක් ත ලගේ ෙට ුට ගැිීම ප්‍රශ්ය එකතු හට වි හව සීක්වක හර මෙනි මේ රුව සරහණ යදාල වෙන්නේ රපය දැකරවද සරසම හැඩේ සහිත විස්ාරසි දෙක් කුස් පන්ද දෙකක්. ස්තරසි දෙෙක්ුස් පන්ඳ දෙකද පැත්තෙන් නෙනවලු එකක් යටිකුරු අනත ගොඩුකුරු මේ දෙදනගේ වේගවාල තත්රය සිනමිට දෙ ගානෙලු හරි දෙන්නමන තපරය සිනිමිද ගාන වේගවලි. හරිද එතකොට ස්පන්ද දකද න ටල්ල නක කල ස් පද දෙක දුරකර අදහස්රන මැසර මැමට ඒක සාධර නපුති මේ දුර සනිමම අටයිලු හරි කේ තක්කර දෙකර තර ර බන දෙ හන තප පර දෙකරවස්සවර පේන චිත්‍ර නම තන්තුව මත ලන කෙලින් තේරුම් ගර මෙ ඉස්සරහටයන්නේ තක්පරය සිනිමින දෙකේ වේගේ. තක්පරසින දෙකේ වේගෙන්. එතොර තක්වර දෙකෑ ඇතුළත එයා සිනිමින හතරක් ඉස්්‍රහටනු. අරයත් එහෙමයි තපරසින දෙකේ වේගගේෙන් තරදකක් ඇතුත එයා සිනිමින හතරක් ඉස්්‍රරහටනු. මේම මෙෙෙන් සිනම හරක්ඉස්සරහටන අයහි සිනම හතරක් ඉස්සරහටයනු දනවා ැති සිීම හරහර ඉස්්‍රහට. ඇවිල්ලා. ඒ කියන මොහොතේ ඒ දෙන්නගේ පිහිටුම් තියෙන මෙ මේ වගේ ඒදපුොතේ එකක් මෙහෙමතියේ ව දෙන්න හර ගානයමේ දෙන්න හරහරගායාවකෙන අට්කින් ලංගුණනාා කියන අටකි ලංගුුණාම මෙන්න මෙහෙමයි යෝග තිය ඔය කියන මොහොතේ මෙ අතයි මේ තියන්නේ මෙ අතවයි මේ තියන මෙයාම මෙහෙ යමින් ඉන්නේ එක ඇත්ත මෙයා මෙහර යමි ඉන්නේ ඇත්ත මේ කියෙන ෂනික මොහොතේදී ස්පන්ධ දෙක තියන ඔො නොව විදිහයට හරි පැහැදිලි දැන්හනපතේ මොහොතේ අපිට මේ නගේ රග ටවද දියල. පපුතේ නිරෝධන නිරෝදනය ඇද තරන් අධිස්ථාපනය. මේතින ස් පන්දේ මේ තින ස් පන්දේ පුතේ විස්ාාවරල උස්වල හම සමාන පපුතේ ද මේ දන ුක්කට කු රන වවන පුතේ හ ම ග ගන කතු ිදුවව වන හැවල පුතේ ක කියන ොහො අබි දකින තනිකර කෙලින් තන්ද ද. මෙහ ෙක් ප න් හදන හ ෙකර පත්තරන හදන රන්දිිපේක දරන ැබිලග හිල අවාසාන අ අපි දකින්න වෙන්නේ මෙනම වගේ චිත්‍රය හරි. එක යනි තොර ගත යුත්තේ පශසනුත්තරය. ආගන්තියක් අවශ්‍ය කෙනි ියාගන්න බුතේ දෙකයි සනමීඩර් ස්රිනේක දෙයි සිම ස්ක ගුණකිරීම දෙකයි තප්පර සමානය හතරයි සිනිමිඳුර බැග හද මිඳුර බැගින් ස්පන්ද දෙක සටකින් ලංගී ස්පන්ද දෙක සනමිටර් අටකින් ලංගුවී ස්පන්ධ දෙක සනමිට අටකින් ලංගුවේ. ඒකරංචිත්‍ර දැන්මාතයක බැඳත්කමක් නැහැ මේ කෝන්න හැබතේ මේ දුර අටයි මේ අහතරක්කඇල මේ අහතරක්කාම අටකල් ලංගුුණම හරියට මේක අපි ශිදෂ කියල කියන වන මෙ අ ශීෂකලි මෙ දැන්ට හිමිකවම් හරි ඔය වගේ ස්පන්ධ දෙක තියෙන්න්න ඕනේ ර්. ලබොත ස් තනිකර ඉරක් හදන්න හොඳයි මේකතමයි වහට ආපුු මMCීකිව් එක මං ඕකෙන් අහනමගේ ෙවසල හෙම තේරි පන්තිවට ට හෙමත්මගේ හනවා මේකන මොහොතේ මේ ශක්තිර මක දලා තියෙන්නේලා ස් පන්දවල තිබුණනාව ශක්තියක් ඇතින ඒ ශක්තිර මොකද වෙලා තියෙන්නේ කලා මං හනෝ. ඉදරේ සවර බේබර එක් අය තහන ඉට තියනවා නමුත් අදමං ඒ රුත්තරය කිය නෑ ඔගොල හිතන් මේ මොහොතේ මේක ශක්තිර ොක දෙවෙලා තියෙන්නේ කියලා හරි කොල්ලො තන්තරගන්න දස් දෙදක ම කි්ව එක. දැස් දෙකේ ආපු එක ඔය වල ගීන්ට උට හැටේන්න විසි අටේ සේකි්ව එක හරි රුපේ දක් ති පද් පන්දයක් ඇති තන්තුවදිගේ ඒකාකරවයගින් ප්‍රචාණය ස් පන්ධයක්ත් තන්තු අදදිගේ ඒක්කාරවයගින් ප්‍රචාරණය වෙනවා ලූ දක්කම දිශ දක්කුණම දිශාට ප්‍රචාරණය වෙනවලු. හ තන්තුව ප රක්ෂ ස්ථාපන පී පොයින්ඩගේ විස්ථාපනය. ලෙසම වෙනස්සන විදිහ ප්‍රස්ථාරය හතිය කාලෙස වෙනැස්සීමේ ප්‍රස්ථාරය හොඳවර හගරින පුතේ හොඳර හකිරන්න දැ චුට්ට චුට්ටම හට යනකොට කාල එක් කොහොනව පියාශි විස්ථාවය ෙනස්සෙන්නේ කෙළයි හලති පුතේම පොඩි ඉතාල්ටිගදාාගත යාලගමින් උසවල් මාර උසවල් මාක කරගත්. ලක් කඳා ගන්නන එක දෙක තුන හතර පහ හය හත කෙලමාක් කරන්න අගපුතේ හරි මෙමයිනේ වෙන්නේ. දැන් මෙහෙට යනකොට මෙහෙට අනකොට මුලින් මේක උුස ප්‍රමාණය මෙතනේ හර යන් ඩේවන මේක උුස මතන හර යන්ද නවා. හරිද එතකොට ඒ ගානට ඉස්සෙන්ඩ. ඒ ගන්නට ස්සිලලා ඒ මේ පොයින්ට ව ටිකට පස් මන මේ උස ප්‍රමාණ මේ හර යන් න ද මේ මෙහෙ යන ද රගා කකෘති. එතකොට තට්ික ලාාකමයා මේ ගාන්්ඩිස්ස හරි ඊරසේ තුන හතර පහවො පිළිවට යනකොට හ එක හ ික් වෙලා හිල් හරි ර ර තු ස් හරි තුන නු ප්‍රමාණ තර යන ලා හතර ස ත ්‍ර වෙල. ඊර්බස්සේය මේ උසාඩු පැති අන්ඩ යනවා හැතරීින් ඉළන්ට ිනිම වගේ න එක හය ඔන්න හොමනේ වෙන්ඩෝලි තෙර එක්කොතනිගගේ අද දෙගියයා තුනගේ හතරගේ ඊට පස්සේ පහගේ අතට ක්වෙලා හිල පහකිරුමටමති ද ක් ග ඉට බස්ස එතරින් හයස හත ගබන් කරන්න. හරද තේ අවශ්‍යනම් ඇඳගත්තන හරි හම්? ර්පුලුවම් පුතේ ඩියක පොට්ටක් නවත්තලලා වේරූප සටහන් හාමේරුප සරහන ඇඳ ගඩ රට් ඒවරයිනය කියනම් පුේ හොඳයි ඊලාන්න පුතේ මන්තෝර ගන්නවාපුතා දස් හයේ අප එMCීකි් එකක්. හ හර ෝක හැටි න තිස්ක එMCකි් එක එක රුප සරහන නෑ මේ ම්බ තරග නොට ද ෙළිමු ගන්නන්නේ එකක්. එක්තර පිහිීමම ස භූමිකම්පාවක් මගේ තීරයා තරංගයක් අනනායම් තරංග ජන්ට කරන. ස් තරංග පී තරංගෙ ජන්න කරනල ක්තර ූමි පාව කිසි. තරග දෙම බෘති හර ගමන් කරනවාල එක් ක්ෂ ස් රංග රඟ ව මනි තුන කර පෙ පී රග ඟ . ෂ ර ූමිකම්පාවක් නම ස්තරංග පී තරං හඩ ගත්තම මි ඉතිමූ කිෂන් ලක්ෂයක් කරා එනකොට. රංගොඩ නාට තුනක් කල පි තරන්ගෙන ල ස් රගොඩ ඩ තුනක් කලින් පී රන්ග වාලු කක හේතුක පුත බූමි කම ඔට එකෙත් කෙලදෙනවා ස් රංගොඩට පිතරංගල වේගේ වැඩ. පී තරංගොත වේගේ උපරින්න. හරි එස්තරංග සසානය වේ තර කිළමට හරකිලාරගෙන පීතරංගල සාමාන වේ පර කිිට අට කිලාර ගෙන භූමිකම සිදුුවවෙච් ස්ානට දුර හොයන්න කරලා කියනවා. . තේරුන් ගන්න කාල වෙනස කියන්නම කද කාල වෙනස කියන්නේ. තරංගොට එන්න අන කාලයයි පි රගොට එන්නන කාල ඇත වෙනස කියකන. ස්තරංගොට එන්න යන කාලයේ වැඩි ඇයි වේගේ අඩුයින. පී තරගට එඩයන වේගේ කාලය අඩුයි ඇයි වේග වැඩී හරි. එතේ කාල වෙනස තමයි දීල තියෙන්නේෙ මිනිත්තුූ වලින් කිය කියලද පුතේ මිනිත්තුව වලින් තුනයිලු හරි මිනිත්තු තුනයි තුනයිකෑ පර එකසි අසුවයින. තක්පරකසි අසුවයි එත ැබිහිතු ූමිකම වෙච්ච තැන දුර දී කියලා. හරි? ස්තරංගට එන්ඩ යන කාලේලියන්නේ දුර බෙදීම වේග. දුරදී ස්තරංගල සාමාන්‍ය වේගේ හතරෙන් බෙදර ලිව්වා. පීතරගොලට එන්ඩයන කාලේලිියන්නේ ඒ දුරබෙදීම පීතරංගල වේග. මේ තපපර එක සසිස්සූවායි. මේ දුරවේගෙන් බෙද තපට කිලෝමිට මේයාගේ ඒ දුරමන ඒයාගේ වේගේ බෙදල දැම්ම. දැගති මේක සුර කරගන්න තියෙන බොතේ හර. හතරෙන් එක කෙන අටන් දෙකනෙ අටන් දෙකින් අඩු කර අටක් එකක් තාටෙෙන් එකක් ඉතුරු. දැති හරස්කුණු කරගන්න තියෙන බිින්ඳුවයි අටවරක්ට හැට හතරයි හයක් ඉතුරුයි අට්ටයි අරහයයි එදදා සාරස හයි කිලමීට භූමිකම් වෙ යෙන කිලිමට එදදා ර්සය හතයක් ඇත අංසික වෙන්නේ හතරගෙන එක පහැදලීනේ ලේසීනේ අවශ්‍යකන ලියගන කාල වෙනස ස් කියලා කාල වෙන සක සසිසුවයි මිනිත්තුනේවේ තක්පර එක සියසූුවයි ස්තරංගට එන්නේ යන කාලේලියයනෙ දුරබෙදීම වේග රීන මෙයාගේ දුරබෙදීම වේගය හතරෙන් එක් යන අටන් දෙකයි එකෙන් අඩුකරටෙන් එකක් තාට එකක් ඉතුරුම එඉන් පස සුරගෙන කියිය ආර්ශ කෙරෙක් ලියාගත්තරම් කරය ඉරවස්සේ ගන්නවාත් අලස්සන ප්‍රශ්නයක් පපුොතේ හතරේනයෙක තුන තියෙන හැටියේ එක දස් අටේ ඒකතු රූපයක් නන්නෑ කාලෙටී බිඳුවේදී. කාලාවර්තයේ ටීවූ ස්ථාවර තරංගයක කලාර්දකන් දෝලන කාය අවර්ථ ලම තමයිපුදේ නිෂ්පන්ද ස ප්‍රශ්පන්ධ යන දෙකෙීම සිරස් ස්ථාපන ශුන්්නියව ීනොටකිලර ොතේද? නි්න්දයක නශ්ුවේ කෝමත් සිර සිස්ථාවන ැමතිස් සේම බිින්ඳුවනි. ඒකන මොහොත් එදී ප්‍රශ්පන් දංශුවයේ සිරසිස්ථාවනත් බිඳුව එලුති රි. කොල්ලොෝ මංසාමනෙන් ඕට්ටල අන්ඳවන්න මේ විදිහට පුඩුවක් මං අන්දවන්නේ මේ විදිහට හරිපුතේ මයික පුු ඇද මේේගේ ම පුුවක්ම පැත්තිෙන් හැඳු මේ ගනිහිර උඩට ඇන්දත් අර ගනික් යටට පැතරාදීන්නේ හරි. කොල්ලනේ මෙන්න මෙතන නිෂ්පන්ධ අංශුව කියනෙක් කියෙනා. මේ කියන මොහොතේ ප්‍රශ්පන්ධ අංශුවයේ සිරසිස්ථාපනෙත් බිින්ඳුවඇලු. ඒකන ප්‍රශ්පන්දංශුව මෙතනති එනෙ ොහොතේ. නිෂ්පන්ධය කොහොමත් තියනෙ බිඳුවේ මේ ප්‍රශ්පන්දංශුවේ ඉහෙල පහලය අංශුවපුතයේ රි මේ කියන මොහොතේ එයා ඉන්නෙත් එයා ඉන්නත් සිරස්ථාවන බිදුවේලු එ අපේ දරුණ තේරෙන්ඩ ුන දේතමයි. එහවෙන්න මේ කියන ොතේ තන්තුවතය නන තනිකරති දස. මේ කියන මොදේ තතුතියන තනිකර තිරස්ස. කාලට නෝට් කියර මොහොතේ. තේරම ඊර පස්ස අපෙන් අහනවා නැවත එවැන්න කට දැකගත හැකිවවෙන්නේ කොයි වෙලා වෙදිද කියලා. නැවත චිත්‍ර දැකගත හැකේ කියැන පිටු දැගත හැක්කොයිලා. ේ දැන් එෙන නැවත දැමක මේ පල යම ඉන්න මොද ැන කියලා හෙමක හරි එන එහම වන්නට මත මකද වෙන්නවා. මේ අංශුවමිතරින් පල්ලෙ හාට ගිහින් ආයමිතනට එන්ඩෙබේ. ඕය අංශමිතරින් පල්ල හඩිගිලා අයිමිතන්ට ආවම ආයසරයක් තන්තුව තිරස්. ඉතිම් පුතේ මෙයා මෙහෙම ඉහල පහල යනෙක් කෙන නේද මෙම ඉහළ පහලයනෙක් කෙනා පුතේ. මෙතන්ල මෙතැන්ට ගිහිලා අයමිතැන්ට එෙන්ඩ. මෙතලා මෙතැන්ට ගිල අයි මෙතන්ට එන්ඩ ගත කරන්නේ ආවර්ථකාලයකින් බාගයක්. චක්‍රයක්ම යන්ඩනේ ආවර්ථ කාලයක් ගත කරන්නේ. මෙතන්ට ගහිලා මෙතැන් ෙනව කියන චක්‍ර භාගයා. චක්‍ර භාගයක් කියන්න්න ඩම් අර්ථ කාලයෙන් භාගය ටිබෙදීම දෙකයි. නැවත තන්තුති රස් කියන පිහිටුර එන්නේ මේ වෙලාවෙෙන තව ටීබදීම දෙක්කට පස්සේනෝ දන්න ටීබෙදීම දෙකේ දී මේ අයි පිළිතුර ව ත්ත. ඕවනන් තනි කරපුතේ චිත්‍රයෙන්ම කරග යුතු ේවල්. පිල්තුර වෙන්නේ දෙවැනි පිළිතුර හරි මේකරන් දැන් විලාම බතේ ඇදගෙනන්න පුත. හැඳලා හරි පුඩුව මේගේ ඇඳල ගනීරි කඩේරී රයි. මේක තිරස් වෙන පාටික ඇන්දතු වඩා ලස්සනයි නිිෂ්පන්දේ මේක නොෝදේ ප්‍රශ්පන්ධය සිර ස්ථන බිඳුවවෙන්නේ ඩේරි කඩේරි. ඉරස්්‍යපුදේ මා කරල පෙන්න්නනේ මේ මිතන්ට ගිලා මිතට යුතු බව මෙිතන්ට ගහිලාමිතට අයුතු බව පෙන්න්න. තෙරර. ඒ එන්ඩ යනවා ටීබෙදීම දෙක කාඩය යි කී නෝදන ටීබේදීමක්. කොල්ලෝ තව ඒ ගුදු දෙමාපල අස්සනමසේකු එකක් දෙස් සටේ මප එක පොතේ රෝ පේෙන ඇති සම්මිතික ස්පන්ධයක් ෝක සමිතික ස්පන්ධයක් පේනවා තදෝදික දුරභායීමමක් දෙස ගමන් කරයිලු අන්න කියලා දෙෙන දුරමයිමක් දෙසර ියයාා කියලා හරි ස්පන්දය හරි අඩක් දුරමම පරාතුරම ඇති මුහොත් ඒ සම්පෘත්් ස්පන්දය මොවාගේද කියලා කොල්ල මේක මිහෙමේ අනම්කොට ම මෙතන මැදිින් කඩිරක් ගහල මේ එකසා දෙක කැයිලා කෑලි දෙක්කර නම් කරගන්නවා. මෙත වෙදලා එකසා දෙක කියෙන නම්කරු. ඉරස්්‍ය දරුවෝ හොඳර හගෙන ඉන්න. මන් කියනවා මේ ප්‍රශ්න හනෝ පොතේ අඩක් පරවර්තනය වී ඇති හොතේ. අඩක් පරාවර්තනය වී ඇති මොහොතේ. එකන මේ ගිල වැදිලා මෙන්න මේ බාග වැදිලා පරාවර්තනය වෙලා, මේ බාගේ තාම ගිහින් වදිනවා. තාම ගිහිලා වදිනවයා . එතකොට මං මේ මුලින් අඳන්නේ තාම ගිලා වදින දෙවනි කොටස. තවම ගිහිලා වදිමින් තියෙන දෙවනි කොටස. පලනකට සීනාවෙන් කොල්ලනේ පලනකොටස දුුඩමයිමක වැදිලා පරවාර්තනය උනාාම උඩයට මාහරු වෙනෝ. මෙයා මේ කෑල ගිලා වැදිලා එමින් ඉන මේ කරම හොතේ උඩට මාරු වලා. එහෙනම්. ඒයාවාඳන්න ඕනෙ පුතේ මේ අතිටරි තේරුවා මේ වදිමින් පවතිනකොට අර්දය වැදී පරාවරථනහි වී ඇති අර්ථය ඔය ඇදගන්න වෙලා ඕන්නන් හෙමනම් කරගන්න දැන්ගින පුතේ අධස්ථානයනෙ පුතේ ලස්සන මේ උසයි මේ උසයි සමානයින මේ උසයි මේ සයි සමානයිහින් දපුතේ ඒ මොහොත අහෙසැරයක් තන්තුව කෙලින් තියෙන් අප ඒ මොහොතේ මේක පේන තනිකර කෙලින් අතිට තේරවා හරි මේක මෙහෙට යනකොට මේ කෑල ිහිල දදිල එමින් ඉවා මේ වෙන කොට මේ කෑරතාම ගිහිලා වදමින් පවතිනවා හැ අර උස්සවල සමාන කන්දරේ මේෙක ඩ මාරු ච සීණිකයි නිසා ඒ මොහොතේ තන්දුව කෙලින් වෙලා පේනවා ඒකැන අපේ දරුව තෝර ගත යුතුයි පස්සන උත්තරය හර උත්තරේ පහලා එතුර ඒක ඕන උුණම ගත්දර දුෘඩමායීමකින් පරාවර්තනය වෙන කොට අපවර්තරෙනවා කියෙන කාරණය අයවතාවක් කොන්න අපිට අවශ්‍ය වුණ හරිපුතේ යගුව හැබැත්තර ඒ ඉළඟට ආය බලමුූ දස් අටේන එවැනි මේ ගක්කාා යාව බද දස් දහ අන බලන් පස් පේප ප්‍රශ්න කරා තිනක වැගත්කම්. හරි ඔය ගණන් එකතුවේ හැටිය නවද තිස් හයිවනීම සීකව්ව එක හරි මෙ. මේ සරය කියනව පුතේ මෙන මේක දුලමයිීමක් නෙවේ මුරුදු බුරදු කියන ගොඩා කලාට මුද්දක්ති හරහම කම්බියක් ඇවල තින සීෙනක්කල හිත. මුරුදු මායිමක් කියලා ගන්නලූ ඒකත් අහනමතේ උපරිමය මේස් පන්ධේ උපරිමේ ගිල මේක වදමින් තියෙනම හොතේ ඔය දක්න චිත්‍ර මොනවාගේද කියලාහනවා. අර පහැදිි කිරීමමයි මටත කරන්න තියෙන්නේ. එක දෙලා කොටස් දෙකර නම් කරනවා මේ ගිල වදිනවා. හරි. කොල්ලෝ ඔය ගිහතර ගිල වදිනවා. දැන් මේමගේ ගනගන්නමක් මුරුදු මායිමක් දෙේරන ද. මරුදු මායිමක් මේ පේ කියල දමි තිය ොත කියන්න පුතේ මේ කැල තමගිල වදනවා. දෙවනි කෑල් මේ වෙනකට තාමගිල වදමින් තියෙන්න්නේ. කේ. පලනි කෑල්ල පුතේ පලනි කැලලා ඒවෙදි වැදිල පරවර්තනය වෙලා පලනි කොටස වැදිල පරාවර්තනය වෙලා හැබැයි හැබැයි. මුරුදු මායිමක් නිසාදේ පුතේ උඩ්ඩයට මාරුවෙන්න්නේ නෑ. හරි උඩට මාරුවෙන් න එහෙනගිල වැදිල එන කොටසත් උඩයට මාරුනොවී? උඩුකුරු අතරමයි ආයෙන්නේ. දැන් ඇත්තරේ පලවිෙන කොටස පුතේ ඒ ආපසු හැල්ල එන ගම. දෙවනේක ගිහිලා වදදිනවා පලන කැල ගහිල වෙදලලා අපව එමින් පවතින්නේ. කොල්ලනේ එක මතේ කැවිල්ල තියෙන. එක මතේ කැවිල්ල තියන්නේ. හරි එන ඒමහොද අවසාන ප්‍රතිඵලයවෙන්නේ පපුතේ ඇත්තරම කරන උත්ස දෙකුණයක් වෙන. හරි? ස දෙගුණන ලාති එකතු වෙලා නි පපුතේ හරිනිකා අර නිර්මාණගන්න නිරෝධනය වගේ එක නෙවේ හරි අධිස්ථාපනය එදක පපුතේ ස්වාදක එකතු වෙලා උස දෙගුණ මෙච්චේ එකත්මයි අපිටේ මොහොතේ පේෙන්නේ එකන අපි දවරුතු තොරගත යුතුයි දෙවුණ පිළිතුර හරි දෙවනි පිළිතුර තොරගන්නඕලන ර් එක දවශය යන්නගන්න හරි ශරවාක් කලයාගන මුතුදමීමක්ගේ සපාර්තයයක් නොවේ කිය අර්ග දුරමායීමම අපාර්ථනය වුණ එකක මුතුමාමක් කපාර්තනු නේ නැහැ. හරි ේ හිරිවස්ස තෝරගන්නවා පොතිමම දස් විස්ස අප ම සකිව් එක. ඒගේක් කෙරුනැ තිීරි පාට මත කරු ති සයි තර ගත්ත රප සරහන නෑපති ර එක්ෂගේ ප්‍රතිරු දේශර ගමාන් කර සංකද හරස් තුන් සය ේගේ තිහයි සර සමතීර රන්ග දෙක ධදිස්ථාවරලා ස්ා තරග ඇතුරලු හරි සර ස තරන්ගදක ප්‍රතිෘ දිශාව යනක ස්තාල තමයි තාරග නිෂ්පන්දය ස යිරාවිද ප්‍රශ්පන්ද අතර දර කොල්ලෝ. මේ බලබල නිිෂ්පන්ධයයි ප්‍රශ්පන්ධය අතර දුර ලැම්ඩ බෙදීම හතරක්නේ මේ ලැම්ඩ නං මේක ලැම්ඩ බෙදීම දෙක මේක ලැම්ඩ බෙදීම හතර. එනවී සනය ලම්ඩ දාලයි වේගිතිහයි සංකෑතුන් සීයි ලැම්ඩ දන්නේ නෑ. ලැම්ඩ දශමිකයි මීටර් සනමිදර දහය. සන දය එර දයක හතරේ පංව සද ය හරෙන් පංගෝ ක ැනීමි දෙක දශම පහ පිල්ිතුරවෙන්නේ පලවෙනනික. පන්ද ්න් ර ම්ඩග හතරේ පංගවා ලෙම් හො ගරම උත්තරේ ලැම්ඩග හතර පංගක් ගන්න එන්නන්නේ දෙගදශු පහයි ැමීට කෙර පලයිඩ උත්තරේ පතේද වේ ඉතුර ම සේකිවරක් කරලා මේ පාලතව තහුරු කරගන්න එක ඔයාගේ වගකීම. හරි එනවද ම ඔය කොට සරදාල ප්‍රශ් සාකච්චා කරන මෙමතැන නිවා කර සුබදක් හැමට.